යක්ෂ ප්‍රේත භූත බුම්මාට සතරාදී සතරමාරයෙන් අධිපති වන්නා වූ මහාගුරු වරංගුරු අම්මා මහා බලපත්‍ර කාලි දෙවි මෑණියන් වහන්ස අටවර තුනු හීතල චක්‍රාවුධ සංසේ සද්දෝ අටද්දෝ තිංගෝවාගෙන නැගීරං සිංහාසන ආරූඪ වැඩ වාසය කරමින් යක්ෂ ගොන්නේ මරු ගොන්නේ පේත ගොන්නේ භූත ගොන්නේ වැඩ වාසය කරන්නා වූ දාසක් මරුන්ගෙන් කළ අනවින කොට වින වූ නියම් බන්ධන මුකෙන් ගොඩ තුන් ඇල්ලගෙන මරු ඇල්ලේ සිංහවා කරා කපාකය අකෘත සූතවා දෙන්නා වූ මතු බවගමනේ බුදුවන්න තන බලපුරන්නා වූ තුම් වූ ගුරු භද්‍ර කාලී දෙවිමෑණියන් වහන්සේගෙන් බැන්දවසර අන්න රත්තරන් පුතේ ගුරුවරන් ගුරුවම්මා මහාබල භද්‍රකාලි දෙවිමෑණියන් වහන්සේ භද්‍රකාලි දෙවිමෑණියන් වහන්සේ යනු යක්ෂ ප්‍රේත භූත බුම්මාන්ද සතර මාරයන්ට අධිපති වන බලනායිකාව. ඒ අම්මට අවතාර හතක් තිබෙනවා. භද්‍රකාලි, නාගකාලි, වන්නකාලි, ඉන්ද්‍රකාලි, නීචකාලි, සෝම්කාලි, ලේකාලි. අපි හැමෝම හිතන්නේ මේ භද්‍රකාලි අම්ම කියනෙක් කෙන එක්කෙනෙක් කියලා. ඇයි රත්තරන් පුතේ තවහත් දෙනෙක් ඉන්නවා. නාගපතිනි රුවන් පතිනි ගිගිරි පතිනි සේද පතිනි අඹ පත්තිනි ගුරුවන් පතිනි. ඒ කවුදේ? ඒ තමයි පුතේ පත්තිනි අම්මගේ අවතාර හතක්. අනිත් හත කවුද? භද්‍රකාලි, නාගකාලි, වන්නකාලි, ඉන්ද්‍රකාලි, නීචකාලි, සෝම්කාලි, ලේකාලි. එතකොට මේ අම්මාට මොකද්ද පැවරිච්ච රාජකාරිය? යක්ෂයින්ගෙන්, මාරයින්ගෙන්, ප්‍රේතයින්ගෙන්, භූතයින්ගෙන් යම් කෙනෙකුගේ ජීවිතය විනාශ කරවන්න අනවිනයක්, උරිවිනයක්, හුනියමක්, බන්ධනයක්, ප්‍රේත භූත විපත් ගිනි ජාලාවක් කරලැත්නම් අන්න අර ගිනි ජාලය නිවලා මෙන්න මේ දරුවන් ආරක්ෂා කරන්න විශ්වයේ මාතාව කියන නාමයෙන් පිදුම් ලබන අන්න අම්මා කෙනෙක්. මේ අම්මා හැම රත්තරන් දරුවෙකුටම සලකන්නේ තමන්ගේ දෝතින් හදාගත්තු රන් කුසින් මෙලව බිහි කරපු දරුවෙක් රකින්නවා වගේ. ලස්සනට අපි මගේ දරුව දෙන්නත් එක්ක ලස්සනට ජීවත් වුණා. එහෙම ලස්සනට ජීවත් වෙනකොට මගේ බිරිඳට ටික ටික එක එක දේවල් වෙන්න පටන් ගත්තා. Thank you.
ඉතින් අපි දරුවෝ දෙන්නෙකුත් හදාගෙන අවුරුදු 7ක් වගේ කාලයක් ලස්සන්ට ජීවත් වෙලා කාලය ගත කරගෙන ආවා. ඒ ඉන්න අතරේ එකපාරටම වගේ මගේ ජීවිතේ පොඩි පොඩි වෙනස් වීම් ඇති වෙන්න ගත්තා. ඒක මට තේරෙන්නේ නැහැ මොකද්ද මුනේ මොකද්ද වෙන්නේ මම මොනවද කරේ කියන එක මම දන්නේ නැහැ. නමුත් අන්තිමට මට මේ හැමදේම මගේ මහත්තයා පැහැදිලි කරලා දුන්නා. එන්න එන්න මේ තියෙන මේ එක එක ජාති ඒවා දිනවා මේ බලන්න ඇවිල්ලා බලන්න මේ ඕන එන්න 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 අඩුවට අඩු කරලා දෙන්නම්. බිරිඳට මගේ දරුවන්ද මාවද පෙන්වන්න බැරුව යනවා. මගේ බිරිඳට තරහ යන්න පටන් ගන්නවා. මගේ බිරිඳ දරුවන් කරන සෙල්ලමට පවා සැර දානවා. මගේ බිරිඳ නාන්නේ මුණකට හොදන්නේ ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. ගෙදර ලිබ්බොක්කට ඔළුව දාලා උදේ ඉඳන් හවස් වෙනකන් නිදාගන්න එක තමයි කරන්නේ. කරන්නේ මගේ බිරිඳට මේ මොකද වෙන්නේ කියලා මට හිතා ගන්න බැරුව ගියා. උන් හිටි තැන් පවා මට නැති වෙන තැනටම මගේ බිරිඳ මේ දේවල් කරන්න ගත්තා. අහලා පහලින් මෙහෙම දේවල් ගෙවල් වල වෙනවද කියලා කිය කිය බනින්න පටන් ගත්තා. ඇත්තද වම් මේ මිනිස්සු කියන කතා? උඹේ ගෑන්ටයක් එක්ක වෙලා කියන්නේ? බලපන් දැන් තට්ටුව කරන්න එකෙක්වත් නැහැ. කොහමද අපි ජීවත් වෙන්නේ අතේ සල්ලි යන්නේ නැතුව? උඹට මේව තේරෙන්නේ නැහැ. මට තේරුම් ගන්න විදිහකුත් නැහැ. මන් නැති ගෙදර මොන්න ආඩගමක් වෙලා දන්නේ නැහැ. මං යනවා. මේ මාත් එන්න. එපා. අම්මිතාතේ දුවේ පුතේ අපිට ඔබට තියෙන මනුෂ්‍ය රූපයක්. මනුෂ්‍ය රූපයට දරන්න පුළුවන් ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය ප්‍රමාණයක් තියෙනවා. රත්තරන් පුතේ බලන්න යක්ෂ ප්‍රේත භූත බුම්මාණ්ඩයක ඇඟ වැහිච්ච කෙනෙක් 10-15 දිනකටවත් මෙල්ල කරන්න පුළුවන්ද කියලා. අනේ දෙවි හාමුදුරුවනේ මේ දියණිය
අර පුතාට ගහපු පාරකට අඩි පහක් හයක් උඩින් විසි වෙලා කවුරු හරි පුතේ මේ වහාගේද්දේ විකාර දොඩවනවා කියයි මේ වගේ ගින්දරකට මුහුණ දීපු රත්තරන් දරුවේ අම්ම තාත්තේ දුවෙ පුතේ කවදාවත් මෙව නෑ කියන්නේ නෑ. මේව දන්නේ පුතේ ඒ දුක අත්විඳිය ඇත්ත පමණයි. මේ ශක්තිය ඇඟට ආවම පුතේ අල්ලන්න බෑ. දුවන හයිය පුදුමාකාරයි. ඒ කෙනෙක් මෙල්ල කරන්න කොච්චර ශක්තියක් තිබ්බත් බෑ. පුළුවන් වෙන එකම ශක්තිය සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ සම්බුදු රන් කිරණේ බලයයි, ඒ ධර්මයේ බලස්කන්ධයයි, පිරිතේ ශක්තියයි, මහා ජීවමාන යකුන් මරුන් පරාද කරන්නටම විශ්වෙට මතු වෙච්ච භද්‍රකාලි සත්කාලි අම්මගේ බලකඳිනුයි පමණයි. 10-12 සතාවල් තරං හපු පාරවල් එකම තැන තාමත් අදට ඒ දත් පාරවල් තියෙනවා. මේ අතේ ඔළුව පවා හපනවා. කියන විදිහට ඊට වැඩිය දේවල් සිද්ධ වෙනවා. මොකද මගේ දරුවෝ පවා මට පෙන්වන්න බැරුව ගිහින් තියෙනවා. මේ දරුවෝ කන්නේ ඉල්ලනකොට මේ මට ඒව කරන්න බෑ කියලා මම අහක බලපු අවස්ථා තියෙනවා කියලා මහත්තයා මට අඬන ගමන් කියනවා. මොකද ඒ තරම් දුකක් එයා මේ ඒ කාල සීමාව තුළ වින්දා කියන එක එයා මට නිතරම අර මම අහනකොට ඒ ගැන මට කියනවා. දරුවෝ මහත්තයා මේ අය ජීවත් වෙලා තියෙන්නේ මේ තනිකරම යකෙක් යක්ෂණියක් එක්ක ජීවත් වෙනවා වගේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. දරුවෝ අම්මා දිහා අම්මා මේ මගේ අම්මා කියලා බලන්න බය තැනක තමයි ජීවත් වෙලා තියෙන්නේ. එහෙම බලනකොට මගේ මහත්තයා මේ සෑහෙන හොඳ තැනක ඉන්න තාත්තා කෙනෙක් උතුම් තාත්තා කෙනෙක් එයා කොතනකවත් මගේ දරුවෝ අතෑරලා තිබුණේ නැහැ. මේක ඇත්තටම හරියටම හිතට තදට වදිනවා. මොකද මේ ඒ තරම්ම මගේ මහත්තයා තාත්තා කියන කෙනෙක් තැනදී හරි උතුම්. මංගල, ඔයා කී දවසක් බත් කෑවේ නැද්ද? ආ, මේ බත් කට කාලින්. හොයන කෙනෙක් නෙමේ, මට කන්න අවශ්‍ය නැහැ. නමුත් මගේ මහත්තයාගේ තියෙන කරුණාව අර මනුස්සකම නිසාම එයා මට කන්න ගෙනත් දෙනවා. ඒ ගෙනත් දෙන බත්පතත් මම වීසි කරනවලු, එයාට මූණට දමලා ගහනවලු. මේ මට ගේන්න එපා කන්න, මේ උඹ කාපන් කියන තැන්ට මේ කරලා එයාගේ ඇඟට මේක ගහන අවස්ථා තියෙනවලු. යක්ෂ ප්‍රේත භූත බුම්මාණ්ඩෙන් වාසය කරන්නේ සොහොන්කොතේ තුම්මංහන්දියේ ගොරොක්ගහගාව පාළු භූමියේ. යක්ෂ ප්‍රේත භූත බුම්මාණ්ඩ දෝෂ ආවහම ගොඩක් ඇත්ත පුතේ දුවගෙන යන්නේ කොහෙටද? සොහොනට. එහෙම නැත්තම් තුම්මංහන්දියකට, ගොරොක්ගහක් ඇටට, පාළු තැනකට. මෙන්න මේ යන්නේ ඇයි? යක්ෂයාගේ ප්‍රේතයට භූතයට මේ මහා බ්‍රහ්මයාගේ විශ්ව ධාතුව තුළ තැන් වෙන්නුණා. අන්න ඒ ඇත්තෝ වාසය කරන තැන් තමයි අරවා. සොහොනට දිවගෙන යනවා. බලන්න වත්තරම් පුතේ, මේ අම්මගේ මුළු ඇඟම කුෂ්ඨ දද රෝගයක් ඇති වෙනවා.
මේ කුෂ්ඨ දද රෝගයට හේතු කාරණා නෑ. සැරව වැක්කිරෙනවා, ලේ ගලනවා. අර රූපෙට, අර ප්‍රාණයට, අර යක්ෂය තුල්ලුනහම අන්න අර දියණියටත් ඒ වගේ සිද්ධ වුණා. බලන්න පුතේ මේ කදල්ලට වෙච්ච විනාශය. එතකොට මේ සිද්ධියේදී මට වෙච්ච බරපතලම අවස්ථාව තමයි මගේ මහත්තයා කියන විදිහට මම ඒ හිටපු නිවසට ටිකක් සාමාන්‍ය දුරකින් තියෙන කනත්තක්. ඒ කනත්තට මම මේ උදේ, දවල්, රෑ එහෙම වෙලාවක් කලාවක් නැහැ. කොයි වෙලාවක වුණත් ගිහිල්ලා මම නිදිය ගන්නවලු. රෑ 12ට, 1ට, 2ට, 3ට වුණත් මම ගිහින් නිදිය ගන්නවලු. ඉතින් එහෙම නිදාගත්තාමත් මගේ මහත්තයා අර දරුවෝ දෙන්නත් ගෙයි ආරක්ෂා කරන ගමන් මගේ තැනට එලා මාවත් ආරක්ෂා කරගෙන කොහොම අමාරුවෙන් මාව ගෙට ගෙනිහිල්ලා මාව රැකගත්ත විදිය. ඉතින් මේක හරියම මේ බිහිසුණුයි මේ සිද්ධිය. ඒ තරම් භයානකයි මේ කියන විදියට. පස්සේ දැන් මේක බලාගෙනම ඉන්න බැරි තැන මගේ මහත්තයා කීප තැනකටම මාව අරගෙන ගිහින් තිබුණා. මේ දන්න කියන ඔය ශාස්ත්‍ර පොළවල් වලට, දේවාල වලට එහෙම අරගෙන ගිහින් තිබුණා. ඒ යන හැම තැනකින්ම කියලා තිබුණේ මෙයාට මෙහෙම යක්කු බන්ධනයක් කරලා තියෙනවා, මේ පෙරේත බන්ධනයක් කරලා තියෙනවා. මෙයා ඒක හරහා තමයි කටයුතු කරන්නේ. මෙයාව මේ සොහොනට අරගෙන යන්නේ ඒ අය තමයි. මෙයා මැරෙන තැනටම පත් වෙලායි තියෙන්නේ. මේක කපන්නම මේ තරම් ගාණක් යනවා, මේවා අයින් කරන්න ඕන නම් මේ තරම් ගාණක් ඔයා හොයාගෙන එන්න කියන තැනට කිව්වහම ඉතින් මගේ මහත්තයා කොහොමත් මේක කරගන්න බැරුව තමයි හිටියේ. මාව ගොඩ ගන්න බැරුව තමයි හිටියේ. ඒ තරම්, ඒ කියන්නේ එයාට එදා වේලවත් හොයාගන්න බැරුව කොහොමද මේ 85,000 මේ ලක්ෂේ එකහමාරවල් වගේ මුදලක් හොයාගෙන මේ තොවිලි කරලා මාව ගොඩ ගන්නේ කොහොමද කියන තැන මගේ මහත්තයා සෑහෙන අසරණ තැනක තමයි ඉඳලා තියෙන්නේ. මගේ මහත්තයර කෙනෙක් කියලා මේ මෙහෙම මේ උණවටුන මැටරම්බ සතර මහා දේවාලයේ මේ දේවගැත්තුමා ගැන. ඊට පස්සේ මගේ මහත්තයා ගිහිල්ලා මේ දේවගැත්තුමා හම්බ වෙලා මේ කතා කරනකොට දේවගැත්තුමා මේ සිද්ධිය මගේ මහත්තයට ඒ විදිහම කියලා තිබුණා. ඔයාගේ නෝනා මෙහෙම මේ වගේ දෙයක් කළා, මෙහෙම සෝනට දුවනවා, මෙහෙම රෑ තිස්සේ මෙහෙම එකට දෙකට දුවනවා නේද මෙහෙම කියලා තිබුණා. ඊට පස්සේ ඇයි මගේ මහත්තයා ඒක රෑස් දෙකෙන් දැකපු දේ මේ දේවගැත්තුමා කොහොමද මට මෙහෙම කියන්නේ, මේ මම විඳින දේ මෙතුමා කොහොමද මේ දැක්කා වගේ කියන්නේ කියන තැනට පත් වෙලා මගේ මහත්තයා මාව ඒ තැනට එක්ක යන්න සෑහෙන මේ උත්සාහයක් ගත්තා. මොකද මම මේ වගේ තැනකට උනත් යන්න ඉස්සර වෙන්නේ නැල්ලු. මම කෑ ගහලා මේ මට යන්න බෑ එහෙම කියලා කියන අවස්ථා තියෙනවා. නමුත් මගේ මහත්තයා බොහොම මේ බැරෑරුම්ම මේ තත්ත්වෙන් මාව මේ කරගෙන ගත කරගෙන අරගෙන ගිහින් තිබුණා. මගේ මහත්තයා මාව මෙතනට අරගෙන යනකොට මට තිබිලා තියෙන එකම තත්ත්වය මට නැගිට ගන්නවත් බෑ. මම දැන් මැරෙන තැනට ඔන්න මෙන්න එහෙම තමයි මම ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ දේවගැත්තුමාට පේනවා මම සල්ලි ඉස්සර කරොත් මේ මිනිස්සයා මැරෙනවා. මේ දැන් මිනිස්සයාගේ දරුවෝ දෙන්නේ කියන අසරණ වෙනවා. ඒක නිසා මම මේ සල්ලි නැතත් මම මේක කරලා දෙනවා කියලා මගේ මහත්තයර කියලා කිව්වලු. මගේ මහත්තයර මේ දරුවා මේ අරගෙන එන්න මට සල්ලි අවශ්‍ය නැහැ, මම මේක කරලා දෙන්නම්. සත්තරංග අම්මේ තාත්තේ දුවේ පුතේ මේ දුප්පත් මිනිස්සු නිසා
මේ ඇත්තන්ට කියන්න කෙනෙක් නෑ. මේ ඇත්තගේ දුක අහන්න කෙනෙක් නෑ. අද සමාජ ලෝකෙ එහෙමනේ කතාවක් තිබෙනවනේ. රජෙකුයි හිඟන්නෙකුයි පාර ගියොත් වැටිච්ච ගමන් සිඟන්නා. කවුරුත් දැක්කේ නෑ වගේ යනවා. රජෙක් වැටිච්ච ගමන් සිය දහසක් අය නැගිටින්න එකතු වෙනවා. මේ රත්තරන් කැදැල්ලේ මේ දුගී දුප්පත් රත්තරන් දරුවන්ට පීඩිත වෙන්න හිටියේ මතු මුදුවන්න පෙරම් පුරන මහබද්‍ර කාලි මෑණියන් සහ අපි පමණයි. දේවගැත්තුමාව ඇත්තටම පේන්නේ දෙවි කෙනෙක් වගේ. මට එතුමාට මේ ණය ගෙවන්න බෑ කවදාවත්. මං දේවගැත්තුමාට බොහොම ණයයි. ඉතින් එහෙම බලනකොට දේවගැත්තුමා කියන්නේ මගෙන් පුංචිම මුදලක්වත් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ දේ කරලා දීපු කෙනෙක්. මගේ දරුවෝ දෙන්න දිහා බලලා මම දන්නේ අපිට වඩා එතුමා බැලුවේ අහිංසක දරු පැටව දෙන්න දිහා. මම අද හුස්ම ගන්නවා නම් මම ජීවත් වෙනවා නම් මගේ දෙපයෙන් මම නැගිටලා ඇවිදිනවා නම් මගේ දරුවෝ එක්ක මං සතුටින් බත් කටක් කනවා නම් සැමියා සමගින් සතුටින් ජීවත් වෙනවා නම් ඒ සියල්ල මේ සියලු තැනදී ඒ සියල්ල සඳහා ස්තුතිය ලැබෙන්න ඕන පින් ලැබෙන්න ඕන ඒ උතුම් දේවගැත්තුමාට. ඒ තරම් එතුමා සත්තයි. ඒ තරම් එතුමා දහන දෙවියෝ සත්තයි. ඒ දෙවල සත්තයි. දෙවල වැඩ ඉන්න දෙවියෝ සත්තයි. ඒ නිසාම මං අද බොහොම ශක්තිමත්ව ජීවත් වෙනවා. මට අද හයිය තියෙනවා වෙන්න වගේම ඉස්සර වගේම අර දුක් විඳපු කාලේ නැතුව මට දැන් ලොකු ඒ හිටියා වගේම හයිය තියෙනවා. මගේ අතපය තිබිච්ච තුවාල සේරම මට දේවගැත්තුමා සුව කරලා දුන්නා. මිල මුදල් අතර ගැවසෙන සමාජයක අපි වගේ අසරණ මිනිස්සු එදා වේලා හරි හම්බ කරන කන අපි වගේ පුංචි අසරණ මිනිස්සු දිහා බොහොම කාරුණිකව බලපු උතුම් මිනිස්සෙක්. ඉතින් දෙයියෝ අතර එතුමත් දෙවි කෙනෙක් වගේ තමයි මං අදටත් දකින්නේ. එතුමත් බොහොම පිං කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ රත්තරන් කැදැල්ල විනාශ කරන්න යක්ෂ ප්‍රේත භූත බුම්මාණ්ඩේ ගෙන්නලා මාරයට පවරවලා මාර හිර බන්ධනයක් කරලා අර දියණිය විනාශ කළ තිබ්බා. රෑ ජාබෙට ගිහිලා සෝහලින් දිනනවා. කන්න බොන්න බෑ. තමන්ගේ ගෙදර ඇත්තන්ට මේ මොන තරම් ගින්දරක්ද? මතු බුදුවන්න පෙරම් පුරන මේ අම්මාගේ සත්‍ය ජීවමාන බලකඳින් අදේ රන් කැදැල්ලේ ගිනි නිවෙන නිමයි. අන්න ඒ ගිනි නිවුණු රන් කැදැල්ලේ ඒ අත්තරන් දුවාලා පුතාලා බුදුවන්න මේ අම්මට පින් දෙනවා සත්‍යයි පුතේ. මේ වගේ විනාශයන් ඕනෑ තරම් සමාජ ලෝකෙ සිද්ධ වෙනවා. බලන්න මේ රත්තරන් දරුවන් කරපු වරද මොකද්ද? කිසිම කාටවත් වරදක් නෑ. අහිංසක පුදුමාකාර දුක් මිනිස්සු පිරිසක් මේ කැදැල්ලේ මේ මිනිස්සු ආග්‍රහණයට අර යක්ෂ ප්‍රේත භූතයට ලං වෙන්න ලේසි. ඇයි? මේ ඇත්තන් පෙර භවයේ පින් කරලා අඩු ඇති. හරි අම්මා අප්ප කෙනෙකුගෙන් බෝසත් රත්තරන් මව්පියාණන් කෙනෙකුගෙන් රන් කැදැල්ලෙන් උපදින්නට පින් ලැබෙන්නේ නැත්තේ පෙර භව ගමනේ පින් අඩු නිසා. මමත් ඔබත් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. පින් අඩු නිසා මෙන්න මේ ඇත්තන් ළඟට යක්ෂ ප්‍රේත භූත බුම්මාණ්ඩේට ඉක්මනට ලං වෙන්න පුළුවන්. ලං වෙලා අර එහාව ඒගොල්ලන්ට ඕන විදිහට හසුරව ගන්න පුළුවන්. මේ දුව මෙතෙක් කල් කාපු බීපුවා ගමන් බිමන් ගියපුවා ඉඳ හිටිතැන් ඔක්කොම අර යක්ෂයට ඕන විදිහට සිද්ධ වුණේ. බලන්න ඒ රත්තරන් මේ දරුවා තමන්ගේ අම්මා රෑ නින්දෙන් උදේ අවදි වෙද්දී සොහොනේ නිදාගෙන ඉද්දී මොන තරම් ඒ රංකදැලට ගින්දරද්ද? මේ ඇත්තෝ සියලු වෛද්‍යවරුන්ගේ උපදෙස් ලැබුවා. ඔයි මහා කයිවාරු ගහන රටේ ඉන්න මහා උදුමාකාර විදියට මේ අහිංසක මිනිස්සුන්ට ඇඟිලි දික් කරන වෛද්‍යවරු කොටසකුත් දෙවිවරු වගේ කොටසකුත් ඉන්නවා. ජීවමාන දෙවිවරු වගේ කොටසකුත් ඉන්නවා. මේ රත්තරන් ඇත්තන්ගෙන් මේ කියන රංකදැල්ල කිසිවෙකුට සවනක් වුණේ නෑ. මම මෙන්න මේ කියන මහා යක්ෂ ගිනි බන්ධනය මහා කාලියම්මගේ නාමෙන් කපලා මගේ ගලා යන රන් රුධිර කඳින් කාලියම්මව නහවලා ඔබ වෙනුවෙන් මේ ඇත්තව වෙනුවෙන් ඉල්ලා හිටිය එක දෙයයි. මේ රන් කැදැල්ලට නැවතත් හිනහ වෙන්න ඉඩ දෙන්න. මේ රන් කැදැල්ලට නැවතත්
සුවේ සැනසීම සතුට ගෙනත් දෙන්න. මේ රන් කැදැල්ලට නැවතත් මේ රන් පැටවු ටිකට එකතින්න ඉඩ හදල දෙන්න කියන එක. ඒක අද ඉටු වෙලා ඉවරයි. මේ බුදුවන්න පෙරුම් පුරන මහා කාලි මෑණියෝ රත්තරම් පුතේ, ඔයාටත් ඔයාගේ රන් කැදැල්ලටත් දවසකදී ඕන වෙයි. ජීවමාන මේ අම්මා, ලෝකේ සත්‍යයි පුතේ.